අනේ වගේ බන පැත්තකින් තියාගන්න. ඔයාගේ බන වලින් අපිට වැඩක් නැහැ. මේ සබාදහම මේ ග්‍රහය මාරු කරන විදිහට මේ මිනිස්යාගේ සිතවිලි මාරු වෙනවා. උදේ හිතන දේ හවසට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නම් ඒ පුද්ගලයා උපතින්ම ගුරු බලවත්. මේ බ්‍රහස්පතියේ අනිත් පැත්තෙන් මොකක්ද දුර්වල වුණාම වෙන්නේ? ඉදිරිපත් කිරීමේ හැකියාව බොහොම ලස්සනට දෙන. ග්‍රන්ථ කතරෝරු බිහි කරන් ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. කාරක වෙනවා මේ බ්‍රහස්පති ග්‍රහය. හැබැයි ඩිපොසිට් එක හොඳ අයට එක කරන්න පුළුවන් වෙනවා. බැරි අයට එක කරන්න බැහැ. ඇඟිල්ලේ තරමට ඉදිමෙන් ඔළුවේ තරමට තොප්පිය හොයාගන්න තමයි සබාදාම මේ ජන්ම සටහන දීලා තියෙන්නේ. ඉතින් මේ ජ්‍යෝතිර්වේදී වාස්තු විද්‍යාවේදී පාඨමාලා උපදේශක YMK යාපා බණ්ඩාර මහත්මයා අපිත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ දැන් එකතු වෙලා ඉන්නවා. මේ අපේ සමාජයට මේ ලෝකෙට පැහැදිලි ජ්‍යෝතිර්විද්‍යාවක් සමාජගත කරන්න අදත් අපි සුවිශේෂී කාරණාවක් පිළිබඳව තමයි මේ කතාබහ ආරම්භ කරන්නට යෙදෙන්නේ. ඉතින් ඔබතුමාගේ මෙන් ඉතාම මේ සරලව කෙටියෙන් අපි දැනගන්න කැමති මේ විශ්වයේ මේ ග්‍රහයන් අතර මේ වෙන මාරුවීම් මේ වෙන වෙනස් වීම අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද? අපි කොහොමද ඒවා නිර්වචනය කරගන්නේ? ඔබතුමාට ආරාධනා කරනවා මේ සුරගුරු මාරු පිළිබඳව අපිට ඉතාම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කර දෙන්න ලෙස. ඔව් දැන් මෙහෙමයි ආයිබෝවන් කියලා පිළිගන්නවා. මේ දැන් ඉස්ලාමගෙන් ප්‍රශ්නයක් ඇහුවානේ. ග්‍රහ මාරු වෙනවා මාසෙන් මාසෙට මාරු වෙනවා මාස දෙකෙන් තුනෙන් මාරු වෙනවා නේද? හය මාසෙන් අවුරුද්දෙන් මාරු වෙනවා නේද? මේ මාරු. දැන් මේ ග්‍රහය මාරු වෙනවා වගේ බලන්නකෝ අපේ රටේ පාර්ලිමේන්තුවේ මාරු වෙන මාරුවිල්ල. දැන් මේ ග්‍රහ මාරුත් එක්ක ඇමතිකම් මාරු වෙනවා. සමහර පක්ෂ මාරු කරනවා. සමහර අයගේ සිතුම් පැතුම් මාරු වෙනවා. යහපත් සිතුම් පැතුම් බාහිරටම නපුරු දුෂ්ට ගති වලට හැරෙනවා. දැන් අපි පිළිගන්න ඕනේ මේ සබාදහම මේ ග්‍රහය මාරු කරන විදිහට මේ මිනිස්යාගේ සිතවිලි මාරු වෙනවා. ක්‍රියා කලාපේ මාරු වෙනවා. ප්‍රායෝගිකව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි මම කියන්නේ මොනතරම් දුරට මේ විෂය විශ්වාස කළත් නොකළත් විශ්වාස කරන අය බොහොම ඉන්නවා, බුද්ධිමත් අය. හැබැයි මේක බුද්ධිමත් අය තෝරගන්නවා කාගෙන්ද මේක අහගන්න ඕනේ, කවුරු කතා කරන කතාවද හරි, කාගේ පැහැදිලි කිරීමද නිවැරදි කියලා තේරුම් අරගෙන බුද්ධිමත් පිරිසක් ඉන්නවා. ඉතින් සමහර අය මේක හරියට සූදුවක් වගේ කුට්ටමනලා තියලා තමන්ගේ පැත්තට වාසියන විදිහට කතා කරනවා. ඉතින් මෙන්න මේක හොඳට තේරුම් අරගන්නට ඕනේ මේ සබාදහමේ ක්‍රියාකලාපය හඳුනගෙන කටයුතු කරන අය. සබාදහමත් එක්ක බද්ධ වෙලා කටයුතු කරන අය. ගහ කොළට සදා සිව්පාවට ආදරය කරන අය. මිනිස්කමට ආදරය කරන, මනුස්ස ගුණ ධර්මවලට ආදරය කරන අය. ඒ අනුව කටයුතු කරන අය. මනුස්ස ගුණ ධර්මවලට ආදරය කරනවා කියන්නේ බුද්ධ වචනයට අනුගත වෙලා බුද්ධ වචනයට අනුගත වෙලා ක්‍රියා කරන අය. ඉතින් මේ නිසා මේ ග්‍රහ මාරුත් එක්ක පුංචි දරුවාගේ ඉඳලා වැඩිවියටපත් සන්ධ්‍යා භාගයේ ගත කරන අය දක්වා මේ ආකාරයෙන්ම අපේ වෙනස් වීම සිද්ධ වෙනවා. උදේ හිතන දේ හවසට වෙනස් වෙනවා. අද හිතන දේ හෙට වෙනස් වෙනවා. සුරගුරු මාරුව. දැන් අපි බොහෝ දෙනා දන්නේ බ්‍රහස්පති ග්‍රහය කියනවා, ගුරු කියනවා. දැන් මේ බ්‍රහස්පති කියන්නේ කොයි වගේ චරිතයක්ද? අපි ඒ චරිතය ගැන දැනගන්න ඕනේ. ඒ චරිතය ගැන දැනගන්න ඕනේ. ගුරු කියන්නේ බ්‍රහස්පති කියන්නේ දෙන්නටම එකම නමකින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මෙයාගේ චරිත ලක්ෂණ මොනවටද කාරක වෙන්නේ? ප්‍රඥාවට කාරක. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නම් ඒ පුද්ගලයා උපතින්ම ගුරු බලවත්තයි. බ්‍රහස්පති බලවත් උත්පත්තියේ පිහිටපු අය. ඒ වගේම ධනෙන් අඩුපාඩුවක් නැතුව ධන යෝග සහිතව සැප සම්පත් බුද්ධි විඳිනව නම් ඒ ගුරුගේ බලයමත්. බ්‍රහස්පති බලවත් වෙලා ඉන්නට උනේ ධන යෝගය දෙන්න. ඉතින් මේ නිසා ඒ වගේම බ්‍රහස්පති බලවත් අය අනිත් අයට ගුරුහරුකම් දෙන්න, දේශකයෝ බවට පත් වෙන්න, බොහොම ලස්සනට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන්න ඒකට බුද්ධ ග්‍රහය සිගුරු ග්‍රහයත් සපෝට් කරනවා. මේ ඉදිරිපත් කරන්න ඉදිරිපත් කිරීමේ හැකියාව බොහොම ලස්සනට දෙන්න. ඒ වගේම පොත්පත් ලියන්න, ග්‍රන්ථ කතරෝරු බිහි කරන්න. ඒ වගේම ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් කර, ප්‍රියමනාප ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් කරන්න. කාරක වෙනවා මේ බ්‍රහස්පති ග්‍රහය. සැපයට අධිපති, ධන කාරක ධනයට අධිපති, ප්‍රඥා කාරක ප්‍රඥාවට අධිපති. මේ බ්‍රහස්පති අනිත් පැත්තෙන් මොකක්ද දුර්වල වුණාම වෙන්නේ? දැන් බ්‍රහස්පති යම් රාශියක දුර්වල වෙනකොට පාප පීඩිත වුණොත් වැඩි, පාපග්‍රහින්ගේ
අත අතරට පාප කර්තණී වුණු සමහර වෙලාවට අපි දන්නවා දැන් ප්‍රඥාවන්තෙක් සරල උදාහරණයක් ගත්තොත් ප්‍රඥාවන්තෙක් ඉන්න තැන මුරණ්ඩු හිතුවක්කාර මර චරිත 3-4ක් ඉන්නවනම් මේ ප්‍රඥාවන්තයාට කියන අනේ අනේ වගේ බණ පැත්තකින් තියාගන්න. ඔයාගේ බණ වලින් අපිට වැඩක් නැහැ. අන්න පාප කර්තරී වෙනවා. ඒක ඕන කෙනෙක් පිළිගන්නවා කියලා මම හිතනවා. මම අතරම ඔබතුමාගේ මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා පුවත්පතකත් දැක්කා සබහා ධර්මයාගෙන් අරුම පුදුම නඩු තීන්දුවක් කියලා ඔබතුමා ලිපියක් පළ කරලා තිබුණා. ඉතින් මේ සුරගුරු මාරු පිළිමද විස්තර යප් මහත්තයා දැන් ඔබතුමා මේ පැහැදිලි කරන පැහැදිලිම ඉතාම පැහැදිලි. ගුරු බ්‍රහස්පති බලවත් වුණොත් කෙනෙකුට මොන වගේ දේවල්ද අත්පත් වෙන්නේ ඔහුට මොන වගේ හැකියාවක් බලයක්ද ලැබෙන්නේ කියන එක. ඉතින් අතරම යප් මහත්තයා මම හිතනවා අපි දැන් මේ අපේ ප්‍රේක්ෂකයෝ මේ ගුරු මාරුව ඔස්සේ තම තමන්ගේ ලග්නින් ලග්නෙට කොහොමද වෙන්නේ කියලා ඉතාම ඉක්මනින්ම දැනගන්න නොවිසලිමත් වෙන්නේ අත්තරම. ඔව් මෙහෙමයි. දැන් ඉතින් මම අර කිව්වේ මේ අපේ රටේ විතරක් නෙමෙයි විවිධ රටවල ධනවත් රටවල ඒ වගේම අනිකුත් රටවල රැකියා කරන අපේ සිංහල සහෘදයෝ මට කතා කරලා කියන්නේ ලංකාවේ ඉන්න අය නම් හිතාගෙන ඉන්නවා මම ඇමරිකාවේ ඉන්නේ දිව්‍ය සැප විඳිනවා කියලා. දිව්‍ය සැප විඳිනවා කියලා. නමුත් මට කතා කරන අය ඉතාම ප්‍රබල පීඩනයකට බලවත් පීඩාවන්ට පත්වෙච්ච අවස්ථාවක රැකියාවක් නැති වුණා කියන්නේ ඇමරිකාව වගේ රටක තව වෙන ඕනම රටක. දැන් මෙහෙනම් රැකියාව නැහැ කියලා නෑ නෑ දෑවි ඉන්නවා ගිහිල්ලා මොකක් හරි කරලා අඩු ගානේ පොල් ගෙඩියක් අවුලගෙන හරි ඈ පාන් කැල්ලක් කන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදේශ රටවල ඇමරිකාව කියුවාම පළවෙනි තැන ලෝකේ රටක ජීවත් වෙන අයට එක දවසක් වැඩ නැතුව හිටියෝ බොහෝ වෙලාවට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ රැකියාවක් නැත්නම් ජීවත් වීම මහපාරට යාචකේ බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේවට හේතු අහනවා මගේ ලෝකේ කොහේ හිටියත් අකුසල් ඵල දෙනවා කියන එක ඒගොල්ලන්ට මනවින් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ බ්‍රහස්පති නරක් වුණොත් නැත්නම් දුර්වල වුණොත් දැන් අපි දන්නවනේ ඔය මරණ සිද්ධ වෙන හැටි. මරණ සිද්ධ වෙනකොට දැන් සෙනසුරුගේ බලපෑමකින් මරණයක් වුණොත් එකපාර මරන්නේ නැහැ. එකපාර ජීවිතේට හානි කරන්නේ නැහැ. එකපාර ජීවිතේට හානි කළොත් දුක් දෙන්න බෑ. එයා දුකට අධිපති. එසාව කියනවා හේවා මං එක සැරේ මරන්නේ නැහැ. දුක් දෙන්න ඕනේ. ජීවත් කර කර දුක් විඳිනවා. හැබැයි බ්‍රහස්පති කොහොමද? බ්‍රහස්පති දුක් දෙදී ඉන්න තියන්නේ ඔන් ද ස්පොට් කට උත්තර නැති මරණ දෙන්නේ බ්‍රහස්පති. ඉතින් ওই ගුරු මාරුවත් එක්ක තේරුම් ගන්නට ඕනේ කට උත්තර නැති මරණ. ඇතිවීමේ ඉඩකඩ වැඩි මේ බ්‍රහස්පති අසුබව කාගේ හරි යනවා නම් හරි කල්පනාමය වැඩ කරන්න. මේක අවුරුදු එකමාරක් වර්ෂකමාරක්. එතකොට මේ නිසා මේ ග්‍රහ මාරුවක අපි තේරුම් ගන්නට ඕනේ ලග්නෙට මෙහෙම මෙම්මයි කිරි උතුරනවා නේද? වැල් එක අරගෙනවා. එහෙම හරියන්නේ නැහැ. ඈ ධනය ගලාගෙන එනවා කෝටිපතියෝ වෙනවා. ඒවා ඉතින් දැනගන්න ඕන අය දැනගන්න ඉතින් බලාගත්තර ගමක් නැහැ. නමුත් මම කියන්නේ ඒවා යම් කිසි මේ අලවි කරන උපාය මාර්ග වගේ නිකන් මාකටින්. ඔව් එතකොට එහෙම කමන්නේ එහෙම බලන්න මේ මොන මාරුවක් සිද්ධ වුණත් මේ මනුස්ස ජීවිතේ අපේ ඩිපොසිට් එකක් තියෙනවනේ. අපේ ඩිපොසිට් එකක් තියෙනවා. ආත්ම කල්ප ගණනක තැන්පතුවක් සාරා අසංකේය කල්ප ලක්ෂයක් අපේ බෝධිසත්වය පෙරුම් පුරාගෙන ලකුණු දාගෙන 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 කුසල් වඩාගෙන වඩාගෙන වර්ධනය කරගෙන කරගෙන ඇවිල්ලා පංච මහා පුරුෂ යෝග ඇතුව මෙලොවට බිහි වුණා. නිකන් නෙමේ පස් මහා බැලුම් බලලා කියලා දහමේ සඳහන් වෙනවනේ. මේ සියල්ල බලලා තමයි උන්වහන්සේ මේ මෙලොවට ජනිත වුණේ. ඒ කරලා අර පංච මහා පුරුෂ යෝග තිබ්බ නිසා උන්වහන්සේ තිලෝගුරු බුදු බවට පත් වුණා. ඉතින් අපිටත් අපේ ජීවිතේ මේ බුදු වෙන්න බැරි වුණාට අඩු ගානේ මේ ආත්මේ සපව ජීවිතයක් ගත කරන්න නිරෝගී මනසක් තියාගන්න නිරෝගී ජීවිතයක් ගත කරන්න සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගන්න ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න කටයුතු කරන්න අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන දුවෙක් පුතෙක් වෙන්න ඒ වගේම රැකියාවක් කරනකොට නායකහරයෙක් නොවි හොරා සංගහලා පඩි ගන්න නැතුව සබාධම ආශිර්වාදයේ ඇතුව යම් වේතනයක් ලබලා අමුදරුව පෝෂණය කරන්න සහ පෞල් ජීවිතේ සාර්ථකව ගෙනිය ගන්න. ස්වාමි පුරුෂයාට බිරිඳට වටිනාකමක් දීලා කටයුතු කරන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ බවට පත් වෙන්න. අම්මා තාත්තා වගේම ආදි කතුරුවෝ අපේ පෞල් වල ඉන්නවා. අපේ අපිට අතහිත දීලා අපිව හදා වඩාගත්තු ආරක්ෂා කරපුවා. මේගොල්ලන්ට
සතුරු වෙන විදිහට වැඩ කටයුතු කරන අනේ හොඳ මිනිස්සයා කියන වචනය අහගන්නවත් මේ පෙර කුසල් තියෙන පැඩිපොසිට් එක නේද දැන් අපි දන්නවා මේ ආත්මේ නම් account එකේ කීයද තියෙන්නේ කියලා. ඒක අපි දාන නිසා අපි දන්නවා මගේ account එකේ මෙච්චරයි තියෙන්නේ. එතකොට අපි ආපහු මේක මුදලක් ගන්න ඕන withdrawal එකක් දා ගන්න ඕන. අපි ඒ ගාන දැනගෙන ඉල්ලන්නේ. හැබැයි පහුගිය ආත්ම කල්ප ගණනක deposit එක අපි දන්නේ නැතුව අපි withdrawal දානවා. අපි ඉල්ලනවා. අපි ඉල්ලලා මහා ලොකු පරිමාණයෙන් ණය අරගෙන invest කරනවා. මගේ ආයෝජනය කරනවා ව්‍යාපාර වල finance කරලා වාහන ගන්නවා. තමන් ඉන්න ඉඩම බදු මේ මෝගේජ් කරලා උගස් තියලා ගේ හදා ගන්නවා. ඇයි මේ නිසා මේ විදිහට අපිට ගෙවන්න පුළුවන් කියලා අහසි මාලිගාවක් හදාගන්න. හැබැයි ඩිපොසිට් එක හොඳ අයට එක කරන්න පුළුවන් වෙනවා බැරි අයට එක කරන්න බැරි වෙනවා. ඒ නිසා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඔළුවේ තරමට තොප්පිය හොයාගන්න. තමයි සබාදාම මේ ජන්ම සරහන දීලා තියෙන්නේ. ඒ නිසා මේක හරි වටින්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේන්න මේ ටික තේරුම් ගත්තාම අපිට පුළුවන් සුරගුරු මාරුවත් එක්ක මේ බ්‍රහස්පතිගේ මේ ගෙවල් මාරුවත් එක්ක රාශි මාරුවත් එක්ක මේ රාශි 12 මේෂ රාශියේ ඉඳලා මීන රාශියට යනකම් මේ රාශි 12ට මෙයා සපෝට් කරන්නේ කොහොමද? අරියාදු කරන්නේ කොහොමද කියලා දැනගන්න.